නිෂ්කලංක පරිසරයක පහස විදකන්නට අප කාතුලත් ඇත්තේ අසාමාන්‍ය කැමැත්තක්. වෙහෙසකර ජීවිතයකට මොහොතකට සමුදි විවේක පාඩුවේ තුරුවල් ඇලතොල මැද සිත නිවන පහස ඔබට මට මේ වකවානුවේ නම් සිහිනයක්ම පමණයි. කොහොම නමුත් සබා දහමින් අනුන පරිසරයක වතගොත නෙත ගැටුණු විට ඒ පිළිබඳව දැන ගැනීමට කුහුල මැකී යන්නක් නොවේ. ඉතින් අද වීඩියෝ එක ගැන අපි කතා කරොත් ඒ පහන් තුඩා ඇල්ලේ සිදු වූ ඒ කේත ජනනීය සිටිය සම්බන්ධයෙන් මේ දැන්වීමෙන් පස්සේ අපි නැවතත් සුපුරුදු වීඩියෝව සමග එක්වෙමු. යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා. හිත දැහන් ගත කරවන netට රසඳුනක්ම වන හරිත වන මැද ගල් තලාවක් සමීපේ පිහිටි පහන් තුඩාව දිය ඇල්ල සබා දහම් දියණියකෙන් අපට ලැබුණු අපූර්වතම දායාදයක්. රෝස ගස් සහිත වන මැද පිහිටි ස්වභාවික දිය පොකුණක්සේ දිස්වන මෙම ජල කඳ දකින විට අපට ගතට දැනෙන සිසිල අපමණයි. හාවකල කඳු මුදුනේ පටන් ගන්නා මෙම ඇල්ල වෙනත් ඇලිමෙන් එතරම් උස් නැහැ. දිය ඇල්ලේ වතුර වැටෙන ආකාරය පහනක තුඩක්සේ දිස්වන හේන් මේ පහන් තුඩාව ඇල්ල ලෙස හඳුන්වනු ලබනවා. එහි ස්වභාවික පිහිටීම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට බෙහෙවින්ම ඉවහල් වී තිබෙනවා. කොළඹ බදුල්ල මාර්ගයේ 155 වන කිලෝමීටර කණුව ආසන්නයේ පිහිටි බෙලිහුල් ඔය තානායමට වම් දෙසින් ලඳුයාය පාරේ කිලෝමීටර 2ක් පමණ ගිය තැන පෞද්ගලික විදුලි බලාකාරයක් හමු වෙනවා. එතනින් පහළට ගමන් කරද්දී පහන් තුඩාවෙන් ගලන දිය පහර දැකගත හැකි වෙනවා. දේශීය විදේශීය සංචාරකයන්ට මෙන්ම බාල මහලු වැඩිහිටියන්ට මෙන්ම මහා සංකරත්නයටද මේ දැකුම් කළු මනරම් පරිසරය දැක ගැනීමේ අටියෙන් පහන් තුඩාවට පිවිසෙති. පාසල් දරුවන්ගෙන් සැදුම්ලත් ගුරුවර ගුරුවරියන් සිය අධ්‍යාපන චාරිකාවන් සඳහාද පහන් තුඩාව නැරඹීම තෝරා ගනිති. මේ නිසා කොරෝනා වසංගතයට පෙර පහන් තුඩාව නැරඹීමට එන පිරිස සහ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින් සුළු මුදලක් ද අය කරනු ලැබුවා. මෙම සිද්ධිය මහා සංගරත්නය තුල මෙන්ම පරිසර හිතකාමී පිරිසකේද දැඩි අවධානයට මෙන්ම දෝෂ්‍ය දර්ශනයටද ලක් වුණා. ඒ අසැබි ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝවක් මාධ්‍ය තුල සංසන්දනය වීමත් සමගමයි. එම වීඩියෝවේ සටහන් වී තිබුණේ තරුණ යුවලක් පහන් තුඩාව ඇල්ල සමීපයේ පිහිටි ගල් තලාවක් මත නිර්වතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරයයි. මෙම නිර්වත් වීඩියෝව නිසා වැඩියෙන්ම අපහසුතාවයට පත් වූයේ පූජක පක්ෂයයි. දූ දරුවන් වැඩිහිටියන් මින් කලබලයට පත් වූ අතර මේ බව සමාජ මාධ්‍ය මගින් හෙළිකිරීමත් සමගම මුළු රටේම අවධානය මෙම වීඩියෝ පටය වෙත යොමු වුණා. මින් තිගැස්සීමට පත් වූ බොහෝ මව්පියන් එම වීඩියෝ පටය ජංගම දුරකථනය හරහා සිය දරුවන් අතට පත්වීම වළක්වා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව ගැටලුකාරී තත්වයකට පත් වුණා. ඊට හේතු වූයේ මේ දිනවල මාර්ගගත අධ්‍යාපනය කරන ක්‍රමය මගින් අධ්‍යාපන කටයුතු හදාරන හේන් ඔවුනට ජංගම දුරකථන නිතර ගැවසෙන බැවින් රටේ සදාචාර සංස්කෘතිය විනාශ කරන්නා වූ මෙම වීඩියෝ පටය ගැන විවිධ කතා ඇති කරමින් YouTube මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක බලධාරීන්ගේ දෙනෙක් ඒ සඳහා යොමු කරද්දී ඇතැම් පිරිස් තම තමන්ගේ පෞද්ගලික නිදහස පිළිබඳව තර්ක විතර්කද ගෙන පෑහවා. බටහිර සංස්කෘතියට මෙන්ම සිදුවීම අතිශෝක්තියක් නොවුවද බෞද්ධ බහුසංස්කෘතික සමාජයක් තුල මේ සිදුවීම් අනුමත කළ හැකිද යන්න සිතීම උගහටයි. කෙසේ වෙතත් මේ පිළිබඳව දැනුවත් වීමත් සමගම ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් කරනු ලැබුවා. පහන් තුඩාවට අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ පොලිස් වසමේ සමනල ගම පොලිසියටයි.
මෙම නිර්වත් වීඩියෝව දුටු සමනලවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ මහතා මේ බව උසස් නිලධාරීන් දැනුවත් කොට රහස් පොලිසියේ පරිගණක විමර්ශන කොට්ටාෂයේද මේ සම්බන්ධයෙන් දැනුවත් කරනු ලැබුවා. ඒ අතරතුර දම්සක් පදනමේ සභාපති ශාස්ත්‍රපති පස්තරමුල්ලේ දයාවංශ හිමිද මෙම නිර්වත් වීඩියෝව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කරනු ලැබුවා. මෙම අභාග්‍ය සම්පන්න ක්‍රියාව අපේ රටේ සංචාරක ව්‍යාපාරය ගැන අසුබ ආරංචියක් පැතිර යාම බවත් මෙහි වඩාත් ඛේදනීය තත්ත්වය වනුයේ ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන්ද මෙවැනි දර්ශන නැරඹීමට යොමු වන බවද පෙන්වා දී ඇති උන්වහන්සේ මේ සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ප්‍රාදේශීය සභාපතිවරයාගේ සමනලවැව පොලිසියෙනුත් ලැබුණු පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විපර්ශන කොට්ටාෂයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතා විසින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරුණා. මෙවන් සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් ඔස්සේ සිදු කරන අපරාධ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා වෙනම ඒකකයක් රහස් පොලිසියේ පිහිටුවා තිබෙනවා. විමර්ශන භාර වූයේ එම ඒකකයටයි. පොලිස් පරීක්ෂක දාශ්‍රී ඇතුළු කණ්ඩායමකට මෙම විමර්ශනය බාර වුණා. ඒ පසුකිය පළමු වනදායි. විමර්ශනය ආරම්භීමත් සමගම පරිගණක අංශයේ තවත් කණ්ඩායමක් නිර්වත් වීඩියෝ ඇතුළත් වෙබ් අඩවිය වෙත පිවිසුණා. එය සෝදිසි කිරීමේදී ශ්‍රී ලාංකිකයන් විසින් අන්තර්ජාලයට යොමු කළ නිර්වත් වීඩියෝ විශාල සංඛ්‍යාවක් නිලධාරීන් අතට පත් වුණා. පසුව නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණේ ඒ අතර තිබූ මෙම වීඩියෝව රැගත් වෙබ් අඩවිය කෙරෙහි. වැඩතුර තොරතුරු සොයද්දී අදාළ වෙබ් අඩවිය හඳුනාගත් නිලධාරීන් එම වෙබ් අඩවිය සටහන් වී ඇත්තේ කිනම් නමකින් බවටද අනාවරණය කර ගැනුණා. පසුව මෙම වෙබ් අඩවිය අදාළ තවත් චැනල් කීපයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වුණා. ඒ අනුව අනාවරණය වූයේ මෙම ක්‍රියාව සිදුවී මාලාවක් ලෙස වීඩියෝ සීරියස් එකක් ලෙස කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවයි. පසුව මේ සම්බන්ධයෙන් ආවේශන රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් මෙම වෙබ් අඩවියට අදාළ ට්විටර් ගිණුමක් ඇතුළු තවත් ගිණුමක්ද සොයාගත්තා. ඒ සියලුම ගිණුම් අදාළ වෙබ් අඩවිය යටතේ පැවැත්ුණා. විවිධ අසැබි දර්ශන ඇතුළත් මෙම වෙබ් අඩවිය අදාළ ගිණුම් දෙකක්ද හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි වුණා. අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයට අනුව මෙවන් විවිධ රටවල වෙබ් අඩවි සම්බන්ධයෙන් විදේශීය රටවලින් තොරතුරු ලබා ගැනීමට පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පහසුකම් ලබා දී තිබුණා. පසුව රහස් පොලිසිය මගින් මෙම වෙබ් අඩවියට නිල දැනුම් දීමක් කරමින් එම වෙබ් අඩවියේ තොරතුරු ඉල්ලා තිබෙනවා. එය මෙවන් අසභ්‍ය වෙබ් අඩවි හඳුනා ගැනීමෙන් පසු විමර්ශන නිලධාරීන් සිදු කරන එක් ක්‍රමවේදයක්. මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුසු කරන ලද විස්තර හා IP ලිපින දුරකථන අංක ගිණුම් අංකවල තොරතුරු ලබා ගැනීම මෙලෙස සිදු කරන ලද අතර එමකින් මෙම වීඩියෝ අන්තර්ජාලයට දැමීමෙන් පසු මවුන්ට විදේශීය වෙබ් අඩවිවලින් මුදල් ලැබෙන ක්‍රමවේද පිළිබඳව තොරතුරු ලබාගෙන තිබෙනවා. ඊමේල් අංක, IP අංක, දුරකථන අංක සහ එම වෙබ් අඩවිවල හිමිකරුවන්ගේ හැඳුනුම්පත් අංකද විමර්ශන නිලධාරීන් ලබාගත් අතර පසුව ලබාගත් දුරකථන අංක විශ්ලේෂණය කරමින් විමර්ශනය පුළුල් කරනු ලැබුවා. එමගින් මෙම අසැබි වෙබ් අඩවියේ හිමිකරු කවුදයි හඳුනා ගන්නා නිලධාරීන් ඉකුත් බ්‍රහස්පතින්දා සවස මහරගම බලා ගියේ නිර්වත් වෙබ් හිමිකරු කොට කර ගැනීම සඳහායි. ඒ වන විට ඔහු සමග නිර්වත්ින් රඟපෑ තරුණියගේ තොරතුරුද නිලධාරීන් සතුව තිබුණා. පොලිස් පරීක්ෂක ජයශ්‍රී ඇතුළු කණ්ඩායමට කාන්තා පොලිස් කොස්තාපල් වරියන්ත ඇතුළත් වුණා. වෙබ් හිමිකරු මහරගම නිවසට ගියද නිලධාරීන්ට එහිදී දැනගන්නට ලැබී ඇත්තේ ඔහු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනය වී සිටින බබයි. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ඔහු අත්අඩංගුවටගත් නිලධාරීන් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසු අන්තර්ජාලයට සම්බන්ධ උපකරණ රැසක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු සමග නිර්වතින් අසභ්‍ය දර්ශනවලට පෙනී සිටි කාන්තාවද පන්නිපිටිය නිවසකදී අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වුණා. ඇය සිටියේ එම නිවසේ ඇරක්සියක නතර වීය.
නිලධාරීන් නිවසට යන විටත් ඇය කිසියම් රෝගී තත්වයකින් පෙළමින් සිටි අය 27 හැවිරිදි ඇය ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ අතර අත්අඩංගුවට ගත් තරුණයා සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබුණා ඇගේ කාමර කුලි කැම බීම ඇඳුම් පැළඳුම් සඳහාත් මෙවන් වීඩියෝ දර්ශනවලට නිර්වතින් රඟපෑම සඳහා සැකකාර පුද්ගලයා විසින් ඇයට මුදල් ලබා දී තිබුණා ඒ හැරෙන්නට ඇය කිසිදු රැකියාවක් සිදු කර නැති බවද ප්‍රශ්න කරමින්වලදී හෙළිවුණා ඇය අවිවාහක කාන්තාවක් වූ අතර ඇය සමග නිර්වත් චිත්‍රපට රඟපා අත්අඩංගුවට ගත් පුද්ගලයා විවාහකයෙකි ඔහු ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර විවාහ මංගල උත්සවයකදී දෙදෙනා හඳුනාගෙන ඇතැයි කියවෙනවා පසුව සැකකරු විසින් ඇය පැන්ටිපිටිය ප්‍රදේශයේ ඇනෙක්සියේ රඳවා ඇය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගන් ලැබුවේ ඔහුගේ විවාහක බිරිය සමග සිය නිවසේ සිටියේදී පොලිසිය සැකකරු අත්අඩංගුවට ගන්නාතුරු සැමියාගේ ක්‍රියාකලාපයේ ඇය නොදැන සිටි බව ඔහුගේ බිරිය නිලධාරීන්ට පැවසුවද විමර්ශන නිලධාරීන් එය පිළිගත්තේ නැත මම නම් දැනගෙනයි හිටියේ සර් සීඅයිඩී එකෙන් මාව අල්ලයි කියලා අත්අඩංගුවටගත් නිර්වත් රූපවල පෙනී සිටි තරුණිය නිලධාරීන් හමුවේ කීවාය විමර්ශන නිලධාරීන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූ අතර එහිදී අනාවරණය වූයේ මෙම නිර්වත් අසබි වීඩියෝ රූගත කිරීම වසර දෙකක් තිස්සේ මෙම යුවළ විසින් සිදු කර ඇති බවයි ඒ සම්පූර්ණයෙන්ම මුදල් ඉපීමේ පරමාර්ථය ඇතිවය බවද අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි වුණා ඒ සඳහා විදේශීය වෙබ් අඩවි හරහා මවුන්ට ඇමරිකානු ඩොලර් ලැබී ඇතැයිද විමර්ශන නිලධාරීන් සැක පළ කරනවා මේ අතර විමර්ශන නිලධාරීන් පවසන්නේ මොවුන්ගේ මෙම වෙබ් අඩවි සියල්ල ඇමරිකානු බේස් එකක් බවයි නිර්වතින් පෙනී සිටින රූප රාමු අන්තර්ජාලයට යෙදවීමෙන් අනතුරුව එම දර්ශන නර්මන පුද්ගලයන්ගෙන් සැකකරුගේ ගිණුම් වලට මාසිකව විශාල ලෙස මුදල් ලැබී තිබේ එයට රහවැටුණු සැකකරු ඔහුගේ අනියම් පෙම්වතිය යොදාගෙන මෙම වීඩියෝ 40ක් පමණ රූගත කර අන්තර්ජාලයට මේවන විට යොදාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ සැකකරුට ලැබෙන මුදල් වලින් කොටසක් ඔහු විසින් අනියම් කාන්තාවට ලබා දී ඇය නරත්තු කර තිබුණා. මොවුන් දෙදෙනා හැරෙන්නට මෙම ක්‍රියාවලියට වෙනත් කිසිදු අයෙකු දැන සිටියේ නැතයිද විමර්ශන නිලධාරීහු පවසනවා. මෙම නිර්වාත් චිත්‍රපට සියල්ල කරලා තියෙන්නේ මේ දෙන්නා එකතු වෙලා. ලංකාවේ පිරිමින් කාන්තාවන් පෙනී සිටින නිර්වාත් පින්තූර වීඩියෝ පට ඕනෑ තරම් අන්තර්ජාලයේ තියෙනවා. ඒත් මේ වීඩියෝව මෙතරම් දුරට යන්න තරම් ප්‍රශ්නයක් වුණේ පහන් තුඩාව කියන ඔය සුන්දර ඇල්ල ළඟ වීඩියෝ කරපු නිසා ඒක අපේ රටේ සදාචාරයට සංස්කෘතියට බලපාන කරුණක් මේක මාධ්‍යවල පළ වුණාට පස්සේ මේ දෙන්නා ඉඳලා තියෙන්නේ සෑහෙන බියෙන් ඒත් එයාලා හිතලා තිබුණේ කවදාවත් මේක අහුවෙන්නේ නැහැ කියලායි මේ වගේ දෙයක් අල්ලන්න හරි අමාරුයි ඒ නිසා තමයි මේ දෙන්නා හිතුවේ මේක අල්ලන්න බැහැ කියලා ඒත් පරිගණක විමර්ශන අංශයේ නිලධාරීන් පැය 48ක් ඇතුළත ඔක්කොම විස්තර සොයාගෙන සැකකාර යුවළත් අත්අඩංගුවට ගෙන තිබුණා මේ නිර්වත් වීඩියෝව නිෂ්පාදනය අධ්‍යක්ෂණය රූගත කිරීම රඟපෑම සියල්ලම කරලා තිබෙන්නේ මේ සැකකරු විසින්මයි සමහර මාධ්‍යාලවල මේ ගැන සමහරක් අය කියලා තිබුණා මේක නෙමේ ලොකුම දේ අල්ලන්න තරම් කියලා ඒක වැරදි කවුරු හරි අන්තර්ජාලය හරහා පහන් තුඩාව ගැන තොරතුරු දැනගෙන ගියාම ඒ වෙබ් අඩවිවල කෙලින්ම තිබෙන්නේ මේ නිර්වත් පින්තූර ටික අනක රටේ සංස්කෘතියට ප්‍රශ්නයක් මේවා වීඩියෝ කළාට අපිට ප්‍රශ්නයක් නැහැ ඒත් මේවා ජාත්‍යන්තරව ප්‍රචාරය වුණාම අපේ රටේ තියෙන කැලල අපේ අනාගත පරපුරගේ සිත් සතන් පවා දූෂිත වෙනවා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා සිටියා